ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද අපේ කතාව වෙන්නේ නැන්දම්මලාගේ සහ බෑනලාගේ මේ තියෙනවයි කියන ගැටුම ගැන. අපේ ජන කවියා මේක බොහොම කදිමට ලස්සනට විවරණය කරනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නැන්දම්මලා බෑන මුලින්ම ගෙදරෙද්දි පිළිගන්නේ හරිම ආදරෙන් හරිම ගෞරවයෙන්. ඉතින් මේ මෙහෙම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න බෑනට හැබැයි කාලයක් යද්දි සලකන්නේ ගොඩාක් පහත් විදිහට. බලන්න මේක කියන හැටි. අලුත් පිටට බෑනා ගෙදර එනකොට මලුත් පුදා දුව කැන්දා දෙයි ළඟට. කලුත් ගොසින් බෑනා ගෙදර එනකොට බලුත් නොවටිය බෑනා නැන්දාට. ඒ වගේම දැන් කොහොම ආදරෙන් කොහොම හරි දෙන්නා කසාද බැඳලා මේ නැන්දම්මත් එක්ක ජීවත් වෙනවා. දැන් අර දෙන්නා බොහොම සැප සම්පත් ඇතිව ඉන්නකොට ගැටලුවක් නෑ. බොහොම රසවත් ජීවිතයක් තමයි හැමෝටම තියෙන්නේ. හැබැයි නැන්දම්මට ටික 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 අඩුපාඩුකම් වැඩි වෙනකොට මේ විවාහ ජීවිතයේ උනත් බිඳිලා යන්න පුළුවන් කාරණා වැඩි කියන එක ජන කවියා කියනවා. ඒ හින්දා ජන කවියා බොහොම ලස්සන උපදේශයක් දෙනවා. මොකද්ද දෙන උපදේශය? තැනින් තැනට ගිහිල්ලා කේක ගෙවල් වල ඉඳලා තමන්ගේ විවාහ ජීවිතේ රැකගත්තත් හැබැයි නැන්දම්මගේ ගෙදර එකට ඉන්න එක නම් එච්චර හොඳ කාරණයක් නෙවෙයි කියන එක පැහැදිලි කරනවා. බලන්න මේ කවියෙන් ඒක බොහොම ලස්සනට ජන කවියා කියන විදිහ. දෙන්නට ආතේ ඇතීතෙක් මී පැණි වාගේ උන් දැට හිඟ වුනොත් විසුමක් නැදීගේ ගෙන්ගෙට ඇවිද විසුමුත් කා ගෙන දීගේ ඉන්නට එපා ගෙදරක නැන්දම්මාගේ. දැන් මේ සම්බන්ධයෙන් මගේ අර්ථකථනය ගොඩක් වෙලාට ගැටුම් තියෙනවා. සමහර තැන් තියෙන්න පුළුවන් ගැටුම් නැති, සමහර තැන් තියෙන්න පුළුවන් ගැටුම් තියෙන. ඒ කොහොම වුණත් මේ ජන කවියා මේක බොහොම ලස්සනට කියලා තිනවා කියන්නේ මට වුමනා වුණේ. බොහොමත්ම ස්තුතියි. ආදරේ. මම ගයාන් එම් සිංහලගම.